වගා කරහම දකිින්ඩ පුළුවන් මූලික ප්‍රශ්නයක් තමයි මේ පේර කුණුවීමේ රෝගය. දිලිර රෝග හතරක් අපි ඔයාගෙන තියෙනවා. එයින් මෙතන මුද්දු කුණුවීම, ඒ වගේම ඇන්ත්‍රැක්නෝස් රෝගය, ඒ වගේම පිළිකා රෝගය සහ නටුවට විරුද්ධ පැති කුණුවීම. මේ විදිහට රෝග ලක්ෂණ හතරක් අපිට පැහැදිලිවම දකින්න පුළුවන්. එම රෝග ලක්ෂණ හතරම සිදු කරන්නේ දිලිර හතර, දිලිර වර්ග හතරකින්. දැනට අපි මේ දිලිර වර්ග මර්ධනය සඳහා අපේ ගොවීන් යොදාගන්නේ දිලිර නාශක. ළමයින්ට පවා දෙන්න පුළුවන් වෙන්නේ මේක වසවිස වලින් තොරව හැදුවොත් කියලයි අපි විශ්වාස කරන්නේ. අපි පාරම්පරිකව දන්නා විස බීජ නාශක අඩංගු ශාක වර්ග තියෙනවා. අපේ කුරුඳු කොළ ඉස්ම වලින් මෙම රෝග හතරම පාලනය කරන්න පුළුවන් කියලා. මේ කුරුඳු කොළ ඉස්ම ද්‍රාවණය හදාගන්න එක හරිම සරලයි. කුරුඳු කොළ ග්‍රෑම් 250ක් අරගෙන එය වංගෙඩියේ දමා කොටලා හරි බ්ලෙන්ඩරයක් පාවිච්චි කරලා හරි ජලයේ ලීටරයක් පමණක් එකතු කරලා ඒ ගන්න ඉස්ම කෙලින්ම මේ රෝග තියෙන පේර වගාවට ඉසින්න. එච්චරයි. හරිම සරල ක්‍රමයක්. කොහොඹ ඇට ද්‍රාවණිනුත් දිලිර රෝග දෙකක් සනීප කරන්න පුළුවන්. නමුත් කුරුඳු කොළ ඉස්මවලින් රෝග හතරම සනීප කරන්න පුළුවන්. ඇත්තටම සමහර රෝගවලදී දිලිර නාශකවලට වඩා ඉතා හොඳින් මෙම කුරුඳු ඉස්ම ඒ දිලිර පාලනය කරනවා. මේ කුරුඳු කොළ ඉස්ම සාරය යොදලා ඔබේ ගෙවත්තේ හරි වගාවේ හරි රෝග පාලනය කරලා වසවිස වලින් තොර පළතුරක් ලබා ගන්න උත්සාහ කරන්න කියලා.